අවසරයි අනුබුදු පියාණනි, සකෘදාගාමී ඵලලාභියාගෙන් කාමරාග පටිග ඕලාරිකව ඉවත් වෙන බවත්, අනාගාමී ඵලයේදී කාමරාග පටිග සහමුලින්ම ඉවත් වෙන බවත් ඔබ වහන්සේ දේශනා කළා. එතකොට හැබැයි අනාගාමී ඵලයට පත් වුණාම කාමරාග පටිග අර සකදාගාමී ඵලයෙන් ඕලාරික වශයෙන්ුත් අනාගාමී ඵලයෙන් කාමරාග පටික සහමුලින්ම ඉවත් වෙනවා. නමුත් මේ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා ගාව කාමරාග පටික ඉවත් වුණාට රූපරාග අරූපරාග ඉතුරු වෙනවද තියෙනවද? ඉතුරු වෙනවා තියෙන නිසා තව එක පැවැත්මක් ඒක බීජයක් ඉතුරු වෙනවා. එක අවස්ථාවක උපතක් ලබනවා. රහතුන් වහන්සේ, මනාප අමනාප කියන චිත ස්වභාවයක් ධම්ම ස්වභාවයක් අනාගාමී පුද්ගලයාගේ සිත තුළ නිර්මාණය වෙන්නේ නැද්ද එතකොට? දැන් මෙහෙමයි. දැන් සෝතාපන්න ඵලයට නොවු පුද්ගලයාගේ හිතේ තියෙන ප්‍රිය අප්‍රිය කියන දෙයක්. මේක භාවනානුයෝගී සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුළ පිරි අපිරි දෙකම පරිඥාතම් පරිඥය. ඒ නිසා පිරි අපිරි දෙක සින්දට ඉතුරු වෙන්නේ මොකද්ද? මනාප අමනාප. මේක කුණ්ඩලීය සූත්‍රෙත්, ඒ වගේම තව සූත්‍ර ගණනාවකත් භාවනානුයෝගී සූත්‍රෙත් බොහෝ සූත්‍රවල තියෙනවා. සෝදාපන්න ඵලයට, සකදාගාමී ඵලයට, අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තුළත් තියෙන්නේ මනාප අමනාප කියන දෙකක්. එතකොට යාගාවත් මනාපයක් තියෙනවා, අමනාපයක් තියෙනවා. ලාභයට මනාපයි, අලාභයට අමනාපයි. ඒක තියෙනවා. හැබැයි ඒකෙන් අර ප්‍රියාප්‍රිය වගේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එහිමයි අරහතුන් වහන්සේ පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා දිඨාන කර සිටිනවා.